නැව කලියමෙන් සමගින් ඉසුරි නැවත පැමිණීම වලක්වයි. දැන්මට හංගන්න දෙයක් නෑ. විශාල වශයෙන් වංචා දූෂණ සිද්ධ වුණා ඔය 19 ව්‍යවස්ථාව යටතේ. ඉතින් 19 ව්‍යවස්ථාව ගැන මහ ලොකුවට කතා කරන අයට පුළුවන් නම් කියන්න බලන්න එකෙන් ලැබිච්ච ප්‍රයෝජන මොනවද කියලා. කල්ට වෙලාවට මැතිවරණ තියාගන්න පුළුවන් වුණාද? මැතිවරණ කොමිෂමට තීන්දුවක් ගන්න පුළුවන් වුණාද හරියාකාරව? නිලධාරිය හරියට කොමිෂන් එකකට පත් කරා ගන්න පුළුවන් වුණාද? පොලිස්පතිවරයා වරද්දක් කරලා රිමාන්ඩ් වෙනකොට තව පොලිස්පතිවරේ පත් කරා ගන්න පුළුවන් වුණාද? ජනතාව 3-2 බලයක් ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට වෙනසක් කරන්න. අපි දන්නවනේ 2015 කරපු වෙනස. ඒ වෙනසත් එක තමයි රට විශාල වශයෙන් කඩා වැටුනේ. ආර්ථිකය කඩා වැටුනේ. එහෙම තියාගෙන මේගොල්ලෝ මේ 19ක් ගැන කතා කරනවා. 19 කරපු ඉටිගෙඩියක් නැහැ. කරාපු දෙයක් නැහැ. මේ රට විනාශේ පමණයි උනේ. ඒ නිසා තමයි අපි 19 ඉවත් කරලා 20 ගේන්නේ කියන එක අපි කියන්න කැමති. ඕන කෙනෙකුට කියනවා එන්න කියලා විවාදයකට 19 හොඳ කියන්න. අපි 19 වෙච්ච දේවල් ඊට පස්සේ කියන්න. අපි දන්නවා 19 ඉවත් කරපු හැටි රට දුවන්න පටන් ගන්නවා. නැවත හොඳ යන්ත්‍රණයක් රටේ හැදෙනවා. ඒකට බයි තමයි මේ අත ලොක්සත් දෙනා මඩ ගහන්නේ. එහෙම මඩ ගහවට කවන්නේ අපි කරන්න ඕන වැඩේ ජනතාව වෙනුවෙන් අපි කරනවා. ලීව ආයුෂ් කොහොම්බ ෂැම්පෝ දිගු ගණති වරලසකට